ඉන්දියාවේ දුම්රිය ගමනක රසය උපරිමින් විඳින නම් හිමාචල් ප්‍රාන්තයේ කල්කා ශිම්ලා නගර අතර දිවෙන පුංචි කෝච්චියේ ගමන අනිවාර්යෙන් යා යුතුයි. කඳු හෙල් අතරින් මේ දුම්රිය ගමන් කරන්නේ ශිම්ලාවට. සිංහලගරේ දුම්රිය නමුතු සුන්දරත්වය සහ ඓතිහාසික වටිනාකම නිසා සංචාරකයන් වැඩිපුර ගැවසෙන ස්ථානය. මේ දුම්රිය මාර්ගයේ ඉදිවන්නේ යටත් විජිත සමයේදී. ඒ ඉන්දියාවේ ගිම්හාන අගනගරය ලෙස සැලකුණු ශිම්ලාවට පැමිණීම සඳහා බ්‍රිතාන්‍ය පාලකයන්ට ප්‍රවාහන පහසුකම් සැපීමේ අරමුණින් ශිම්ලා දුම්රිය ස්ථානයේ ඉදිවන්නේ 1903 වසරේදී. ඒ කියන්නේ අද වෙනකොට මේ දුම්රිය ස්ථානයේ වයස අවුරුදු 108ක්. ඉතින් මේක 1903 ඉඳලා මෙතරම් සුවිශේෂී කාලවකවානුව මේ ප්‍රදේශින හැමෝටම සේවයක් සපයනු ලැබූ දුම්රිය සේවයන්. ඒ නිසාම මේ ඉදිකිරීම මේ හැම එකක් එක්කම මේක ලෝක උරුමයක් බවට යුනෙස්කෝ විසින් පත් කරනවා. ඉතින් මේ දකින්නේ මේ ලෝක උරුමයක් බව හඟවන පුවරුව. ශිම්ලාවට එනවනම් අනිවාර්යෙන්ම කෙනෙක් බලන්නට ඕන තැනක් තියෙනවා. ඒ තමයි මේ ශිම්ලා දුම්රිය ස්ථානය. මේ දුම්රිය ගමන අති සුවිශේෂී දුම්රිය ගමනක්. මේකට කියන්නේ පුංචි කෝච්චිය යනවා කියලා. එහෙම නැත්නම් කුඩා කෝච්චිය යනවා කියලා. මොකද මේ රේල් පාරේ පළල ඇවිල්ලා අඩි 2.5යි. සාමාන්‍යයෙන් ඉන්දියාවේ දුම්රිය මාර්ගයක පළල අඩි 5.5ක් වෙනවා. 1898 මේක ඉදිකරනකොට විදේශීය ජාතිකින් ඔවුන්ට ශිම්ලාවට මේක පරිපාලන නගරයක් බවට පත් වෙච්ච වෙලාවේ ඔවුන්ගේ ඔවුන්ට අවශ්‍ය බඩු බාහිරදිය ගේන්න වුණා. ඒ ගේනකොට ඔවුන්ට සිද්ධ වුණා දුම්රිය මාර්ගයක් ඉදිකරන්න බොහොම පහසුවෙන් මේට අවශ්‍ය ප්‍රවාහන කටයුතු සිද්ධ කරන්න. ඒ නිසා තමයි මේ දුම්රිය ඉදිවෙන්නේ. ඉතින් එදායින් පස්සේ අවුරුදු 108ක් මේ දුම්රිය මාර්ගය ක්‍රියාත්මක වෙනවා. දුම්රිය ගමන ක්‍රියාත්මක වෙනවා. බොහොම සුන්දර ගමනක්. වංගු, හෙල්, මිටියාවත් මැද්දෙන් ඔන්න මෙන්න වැටේ කියන කඳු බෑවුම් වලින් මේ ගමන ඇදී යනවා. ශිම්ලා දුම්රිය ගමනේදී තවත් සුන්දර බොහෝ දේවල් දකින්න පුළුවන්. ඔබට පේනවා ඈතින් පේන හිමාල කඳු මුදුන්. ඒ කියන්නේ හිම කඳු මුදුන් ඒවා දකින්න ඕන නම් මේ දුම්රිය ගමනේ යන්න ඕන. ඒ හින්දා තමයි මෙහෙට එන සංචාරකයෝ බොහෝ දෙනෙක් තමන්ගේ වාහනයකින් මේ ගමන යන්න පුළුවන්කම තිබිද්දී තාමත් මේ පුංචි කෝච්චිය නැගලා මේ ගමන යන්නේ. මොකද ඒ සීත හිම කඳු මුදුන් අතරින් යන ගමනක් මේ පුංචි කෝච්චියේ ගමන. ඉතින් දැන් මේ පුංචි කෝච්චිය පිටත් වෙන්න හදන්නේ කල්කවලට ආපහු. මේ අපි ගමන් කරන්නේ ශිම්ලා ඉඳලා කුල්ලු දක්වා. කුල්ලු කියන්නේ හිමාචල් ප්‍රාන්තෙම තියෙන දිස්ත්‍රික්කයක්. හිමාචල් ප්‍රාන්තේ කුල්ලු දිස්ත්‍රික්කේ ප්‍රධාන අගනගරය වෙන්නේ මනාලි. බොහොම සුන්දරයි. හිම දකින්න පුළුවන් ස්ථානයක්. ඉතින් අපි මේ ඒ ගමන යන ගමන් ඉන්නේ. ඉතින් එකම පළාතේ වුණාට එකම ප්‍රාන්තේ වුණාට ශිම්ලාවල ඉඳලා කුල්ලු වලට විතරක් තියෙනවා කිලෝමීටර් 250ක්. ඉතින් ඉන්දියාව කියන රට කොතරම් විශාලද කියලා දැනගන්නම මේ හොඳ එක් අවස්ථාවක්. එකම දිස්ත්‍රික්ක වුණාට කිලෝමීටර් 250ක් දුර ගෙවාගෙන අපි යන්නට ඕන. ඉතින් දැන් මේ ගමන බොහොම අමාරු ගමනක්. මේ පටු වංගු, හෙල්, තැනිතලා, කඳු මුදුන්, මිටියාවත් අතරින් බොහොම අමාරුවෙන් පරිස්සමට ඇදෙන ගමනක්. බොහොම පටු මාර්ගයක් ඔස්සේ ඇදෙන ගමනක්. බොහොම ජනශූන්‍ය කලාප පසු කරමින් යන්නේ මේ කඳු වැටි අතර. ඉඳලා හිටලා කඩමණ්ඩියක් අහුවෙනවා, කුඩා නගරයක් අහුවෙනවා. ඉතින් ඔය කොළණියේ කඩමණ්ඩියේ පොඩ්ඩක් නැවතිලා තේ එකක් බීලා මේ යන ගමන තරමක් වෙහෙස කරයි. මොකද පැය 7-8ක ගමනක් මේ ගමන. ඉතින් මේ ගමන දිහා බලනකොට ඉන්දියාවේ විශාලත්වය වගේම හරියට නිකන් මේක අපි අර ඊජිප්තුවේ නයිල් ගඟ දිගේ දින 4ක් එක දිගට උඩහට යාත්‍රා කළා වගේ. ඉතින් ඊතරම්ම විශාල රටක් ඉන්දියාව. මේ ගමනේදී අපිට හම්බෙනව බොහෝ ස්ථාන දැක බලා ගන්නට. අපි දැන් මේ මනාලි යන අතරතුරේදී ගංගාවල් කිහිපයක් පහු කරමින් තමයි ඉදිරියට ඇදෙන්නේ. ඉතින් මේ ගමන බොහොම වෙහෙස කරයි, විඩාකාරී, මහන්සි. ඉතින් මේ හැම පීඩාවක්ම දරාගෙන අපි මේ ගමන් කරන්නේ එකම අරමුණක් වෙනුවෙන්. ඒ ප්‍රේක්ෂක ඔබ. ඉතින් විවිධ ජන සමාජයන්, විවිධ ජන සංස්කෘතීන් විචිත්‍රත්වයන් සොයාගෙන අපි මේ ලෝකය පුරා යන ගමනේ ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් මෙතරම් වෙහෙසක් දරාහෝ මේ සියලු දේවල් පෙන්වන්නට අපි සූදානම්.
මනාලි දක්වා යන ගමනදී අපි මේ ඇවිල්ල ඉන්නේ කුල්ලු නිම්නයට. කුල්ලු නිම්නය අතිශය සුන්දර වූ භූමිභාගයක්. මේ නිම්නය හඳුන්වන්නේ Valley of Gods, එමත් නැත්නම් දෙවියන්ගේ නිම්නය කියලා. බ්‍යාස් ගංගාවටත් හිමාල කඳුපන්තියටත් මැදි වූ කුල්ලු නගරයේ පිහිටා තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 4500ක් පමණ ඉහළින්. එනිසා මේ ප්‍රදේශයේදී දැනෙන්නේ දැඩි සීතලක්. බොහොම සුන්දර භූ දර්ශනයක් පසු කරමින් අපි ඉන්නේ. උස් කඳු මුදුන් මතට රක්ත වර්ණ හිරු රැස් වැටිලා, බැස යන හිරු රැස් වැටිලා රක්ත වර්ණයේ කඳු මුදුන් දිදුලනවා. ඉතින් බොහොම සුන්දර දර්ශනයක්. මේ උස් කඳු යායවල් දෙකක් මැද්දේ පිහිටි නිම්න භූමිය. මේ තමයි කුල්ලු දිස්ත්‍රික්කයේ කුල්ලු නගරය. ඉතින් මේ නගරය ඉතාමත් සුවිශේෂී වෙනවා. එක් කඳු මුදුනකින් ගලාගෙන එන පාර්වතී ගංගාවත්, තවත් කඳු මුදුනකින් ගලාගෙන එන ව්‍යාස් නදියත් එකට එකතු වෙලා එකම ගංගාවක් විදිහට මෙතැන් සිට ගලා යනවා ඉතා විශාල ජල පහරකුත් එක්ක. ඉතින් ඉතා දැඩි සීතලක් දැනෙන වෙලාවක්, දැඩි ඇඟට අමාරුවක් දැනෙන වෙලාවක්. ඉතින් අපි ගමන් කරමින් ඉන්නේ මනාලි නගරයේ වෙත. තවත් කිලෝමීටර් 50ක පමණ දුරක් යා යුතුයි අපි මනාලි නගරයට. මේ මනාලි වලට යන ගමනේදී අපිට හම්බෙනවා විශාල උමගක්, දිග උමගක්. මේක කිලෝමීටර් 2ක දිගින් යුක්තයි. ඉතින් මේ උමග තරණය කරගෙන තමයි අපිට යන්න වෙලා තියෙන්නේ මනාලි වලට. ඉතින් ඔබ දන්නවා මේ ප්‍රදේශයේ විශාල කඳුපන්දි තියෙන්නේ. මේ කඳුපන්දි අතරින් කිසිදු බාධාවකින් තොරව කඳු වටේ යන්නේ නැතුව කඳු හරහා කිලෝමීටර් 2ක උමගක් තියෙනවා. ඉතින් මේ උමග තරණය කරයින් පස්සේ තමයි අපිට කුල්ලු වලට යන්න පුළුවන්. කුල්ලු වලින් පස්සේ තමයි මනාලි වලට යන්න තියෙන්නේ. මේ හිරු උදා වෙන්නේ දේවදාර ගස්වලට ඉහළින්. ඈතින් පෙනෙන්නේ හිමෙන් වැසුණු හිමාල කඳුපන්තිය. අවට බැලු බැලු හැමතැනම සුදු පාටට පෙනෙන්නේ මිදුණු හිම. මේ මනාලි නගරේ ඉන්දියාවේ තියෙන සුන්දරම නගරය. පිහිටා තියෙන්නේ මුහුදු මට්ටමින් අඩි 6000කටත් වඩා ඉහළින්. ඒ නිසාම තියෙන්නේ හිම මිදෙන තරමේ උෂ්ණත්වයක්. අපි මනාලි වලට එනකොට ඊයේ රෑ වුණා. ඉතින් බොහොම වෙහෙසකර ගමනක්, බොහොම දුර කතර ගෙවාගෙන අපි ආවේ ඊයේ මධ්‍යම රාත්‍රියේ පමණ. ඊට පස්සේ නැවතුනේ මේ නවාතැන් පොලේ, මේ පුංචි හෝටලේ. ඉතින් මුළු පරිසරෙම දැනෙන්නේ අපූර්ව සීතලක්, අමුතු සීතලක්. ඒ වගේම අමුතු හුළඟක් හමාගෙන යනවා. තද සීතලක් දැනෙනවා. ඒ වගේම හිමෙන් වැහිලා තියෙන හැමතැනම, අයිස් මිදිලා තියෙන හැමතැනම. අර ඈතින් පේන්නේ හිමාල කඳුපන්ති කඳු මුදුන්. අර කිරිපාටින් බබලන්නේ හිම මිදිලා තියෙන ආකාරය. ඉතින් බොහොම සීතලක් තියෙන, බොහොම සුන්දරත්වයක් තියෙන. ඒ සුන්දරත්වය මැදින් අපි සූදානම් ඉන්දියාවේ හිමාචල් ප්‍රාන්තේ කුල්ලු දිස්ත්‍රික්කයේ මනාලි නගරයේ ඇවිද මේ සුන්දර මනාලිය පිළිබඳව තොරතුරු කියන්නට. අදින් හිරු රැස් වැටුණට මනාලි නගරයේදී දැනෙන්නේ තද සීතලක්. අවට ගෙවතු
පාරවල් හැම තැනම අයිස් මිදිලා. ඇවිත යන්න වෙන්නේ බොහොම පරිස්සමෙන්. මේ ශීත කාලයේදී මනාලි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 7 ඉඳලා සෙල්සියස් අංශක 10 දක්වා පරාසයකට අඩු වෙනවා. මේ යන්න දැන් මනාලි නගරේ මනාලි වල සුන්දරත්වය හොයලා බලන්න. ඊටත් රාකේෂ් ඉන්නවා. නමස්කාර. නමස්තේ. අයිබෝන්. අපි සූදානම් අදත් රාකේෂ් එක්ක මේ මනාලිය පිළිබඳ හොයලා බලන්න මනාලිය ඇවිදලා. එහෙනම් රාකේෂ් ඔකේ. චලෝ. 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 කුල්ලු දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය වෙන්නේ මනාලි. මේක කුඩා නගරයක්. ඒත් ඓතිහාසික වශයෙන්, සංස්කෘතික මේ වශයෙන් ඉන්දියාවේ තව වැදගත් නගරයක්. මේ නගරේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙන්නේ සංචාරක කර්මාන්තය. ඒ වගේම ඍතු භේදයකින් තොරව වසන්ත, ශීත, ගිම්හාන සෑම කාලයකදීම සංචාරකයන් ඇදී එන නගරයක්. මේ චිරිචිරි සද්දෙන් ගලාගෙන බසින්නේ බ්‍යාස් නදිය. පටන් ගන්නේ රෝතන් වලින්. සුන්දර මනාලි නගරේ හැඩ කරගෙන තවත් සුන්දරත්වය වැඩි කරගෙන පංජාබේ දක්වා ගලම් බහිනවා. ඉතින් ඉන්දියාවේ මේ හිමාචල් ප්‍රාන්තය කියන්නේ ජලයෙන් නාඩ්‍ය වූ ප්‍රාන්තයක්. කියන්නේ හැම වෙලාවෙම හිම කඳු, සීතල, අයිස් මේ ජල උල්පත් හැම එකකින්ම නැහැවී ගිය ප්‍රාන්තයක්. ඉතින් මේ ප්‍රාන්තයෙන් පටන් ගන්න ගංගා බොහොමයක්. මේ උල්පත් වලින් පටන් ගන්න ගංගා බොහොමයක්. ඉන්දියාව, පකිස්තානය, චීනය, බංගලාදේශය හරහා ගමන් කරන. ඉතින් ඒ සුන්දරත්වය මේ ගඟටත් තියෙනවා අද දැක. ගං පිටිය නිසංසලයි. වෙන්ද වගේ නෙමෙයි පාළුවට ගිහිලා තියෙන්නේ. වෙන්ද දෙගොඩ තලා යන ගංගාව අද දකින්න නෑ. ගඟ බොහොම මලානික වෙලා ගලා බහින්නේ. ඉතින් මේ පැත්ත සීතල වුණාට මේ ගං පිටියට අද උණුසුම දැනලා. ඒ ක්‍රිකට් උණුසුම. මේ දවස්වල බංග්ලාදේශයට, ඉන්දියාවට, ලංකාවට ක්‍රිකට් උණුසුම දැනෙනවා. ඒ ක්‍රිකට් වසන්තයේ හින්දා. ඉතින් ඉන්දියාවේ කඳු අතර සැඟවුණු ඈත කොනක පිහිටි මේ මනාලි නගරේ පුංචි දරුවන්ට ක්‍රිකට් උණුසුම දැනලා තියෙන්නේ. ඉතින් සමහර විට මම මේ ක්‍රීඩා කරන්නේ අනාගත ඉන්දියානු ක්‍රීඩා තරුවක් එක්ක වෙන්න පුළුවන්. අද විකට්ටුවට ගල් තුනක් තියලා ක්‍රීඩා කරාට හෙට මේගොල්ලෝ ඉන්දියාවේ ජාත්‍යන්තර කණ්ඩායම නියෝජනය කරන්න පුළුවන්. Out, out. Out. අපි දැන් ගමන් කරන්නේ මනාලි නගරෙන් කිලෝමීටර 12ක් පමණ කන්ද මුදුන. ඒ සෝලන් වැලි ප්‍රදේශයට. මනාලි වල වැඩිම සංචාරක ආකර්ෂණයක් තියෙන්නේ මේ ප්‍රදේශයට. මේ ප්‍රදේශයට සංචාරකයන් ඇදී එන්නේ හිම ක්‍රීඩාවලියෙන්. හිම ක්‍රීඩාව සඳහා අවශ්‍ය ඇඳුම් පැළඳුම් උපකරණ ලබා දෙන කඩපිල් පහු කරමින් අපි මේ ගමන් කරන්නේ සෝලන් වැලි වෙත. ඉතින් මේ අපි දැන් හිම ක්‍රීඩා කරන්න යන ගමන් ඉන්නේ. දැන් මේ සෝතන් වැලි කියන ප්‍රදේශය ඉතාමත් ප්‍රසිද්ධයි හිම ක්‍රීඩාව සඳහා. මේ යන මාර්ගය තමයි දැන් මේ විදියට හිම ක්‍රීඩා කරන්න ඕන කරන උපකරණ ගන්න පුළුවන් තැන් තියෙන්නේ. ඉතින් හිම ක්‍රීඩා කරනකොට ඕන කරන උපකරණ දන්නෝ. ඉතින් අතේ පළඳින ඒවා, සපත්තු, මේ ඇඳුම් හැම එකක්ම ගන්න පුළුවන් මේ වගේ තැන්වලින්. මේගොල්ලන්ගේ අද වෙනකොට ප්‍රධාන ජීවනෝපාය මාර්ගයක් බවට පත් වෙලා තියෙන්නේ මේ විදියට මේ ඇඳුම් කුලියට දීම එන සංචාරකින්ට. ඉතින් සංචාරකියොත් අලුතෙන් ඇඳුමක් ගන්නවට වඩා මේ වගේ ඇඳුමක් අරගෙන ඒක ඇඳගෙන ගිහිල්ලා ඒ හිම ක්‍රීඩා කරලා ඇවිල්ලා ආපහු බාර දෙන එක ඉතාමත් ලාභදායි දෙයක් වෙනවා. ඉතින් මේ ප්‍රදේශේ ගොඩක් ඉන්දියානුවන් කවට වැඩි පිරිසක් ඉන්නේ ටිබෙට් සම්භවයක් සහිත පිරිසක්. ඒ කියන්නේ ටිබෙටුවන්සේ ඔවුන්ගේ සම්භවයක් සහිත පිරිසක්. ඔවුන්ගෙන් පැවතෙන පිරිසක්. ඉතින් ඔයගලන් මූණ බැලුවම ඒ වෙනස පේනවා. ඉතින් අපි සූදානම් අපි හිම ක්‍රීඩා කරන්න යන්න මේගොල්ලන්ගෙන් ඇඳුමක් අරගෙන. හයි බයි. හලෝ බයි. බට රෙඩ් කලර්.
Sonali, first time? Yes. First time. English, another English. Yeah, very Sonali, big, first time? Yes. Thousand mean thousand with guide, okay? Yeah. With guide, okay. ඉ ඉතින් අපි දැන් මේගොල්ලොත් එක්ක කතා කරලා මේගොල්ලන් ඉතින් ජීවනෝපාය වෙලා තියෙන මේ හිම ක්‍රීඩාවෙන් එන කට්ටියට මේ අවශ්‍ය ඇඳුම් සැපයීම. ඉතින් අපි කතා කළා මේගොල්ලොත් එක්ක. මේගොල්ලොත් එක්ක කතා කරාම ඕන තරම් ඇඳුම් තියෙනව තෝරගන්න ඕන කෙනාට ඕන ප්‍රමාණයෙන් තියෙනවා. ඉතින් අවසානයේ අපිට කැමති වුණා මේගොල්ලෝ අඩු ගානකට දෙන්න. නමුත් ප්‍රශ්නේ උනේ අපිට ගයිඩ් කෙනෙක් ඕන. ගයිඩ් කෙනෙක් නැතුව මේ වැඩේ කරන්න බෑ. අපි කවදාත් හිම දැකලා නැහැ, හිමේ ගිහිල්ලා නැහැ, හිම ක්‍රීඩා කරලා නැහැ. ඒකින්ද ගයිඩ් කෙනෙක් ඕන. ඉතින් ගයිඩ් කෙනෙකුත් එක්ක ඉන්දියානු රුපියල් 1000කට ඔවුන් කැමැත්තක් දැක්වුවා අපිත් එක්ක මේ ගමන යන්න. ඉතින් ගයිඩ් ඉන්නවා. අපි යන රුපියල් 1000කට. ඉතින් ඕන මේ ඇඳුම් වෙනස් කරගන්න. මේ ඇඳුම් ටික ඇඳ වෙනස් කළා ඇඳලා තමයි අපිට යන්න වෙන්නේ හිම ක්‍රීඩා කරන්න. ඕකේ බයි චලෝ. 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 ජීනම් තේ චලෝ. සලි. අපේ ගාන දාහයි. අපි හැඳුම් ඇඳගත්තා. ගමනට සූදානම්. සල්ලි දුන්න. අපි ගමන යනවා. චලෝ සර්. මොනු? අජේ ජා මොනු ඔය તો උදර යාරා. ගර් මේ යෝ යයි දැන් අපි හිම ඇඳුම් ඇඳගත්තා. ඉතින් මේ හිම කන්දේ ක්‍රීඩා කරන්න යන ගම. හැබැයි දැන් මේ හරියේ අපිට හිම ක්‍රීඩා කරන්න තරම් ඕන තරම් හිම නැහැ. ඒ හින්දා අපි මේ කඳු මුදුන් වලට යන්න ඕන. බොහොම පටු පාරක, බොහොම හිමින් සීරුවේ එක් වාහනයක් එක පිටුපස එක වැගෙන් අපි කඳු මුදුන වෙත යනවා. ඉතින් අපේ ගයිඩ් ඉන්නවා. ඉතින් ඩකුර්, ඩකුර්. Yes sir. Okay. You are okay? Yes sir. Okay. ටාකුර් එක තමයි අපි යන්නේ. ඉතින් ටාකුර් ඇවිල්ලා මේකේ වෘත්තීයමය වශයෙන් මඟ පෙන්වන්නේ. ඔහුට හොඳ සුදුසුකම් තියෙනවා, මේ ප්‍රදේශ පිළිබඳ අත්දැකීම් තියෙනවා, බොහෝ කාලයක් තිස්සේ පරපුරක්සේ පැවතෙනවා. ඉතින් අපි ටාකුර් එක තමයි යන්නේ මේ ඉස්සරහට මේ කඳු මුදුන් වලට හිම ක්‍රීඩා කරන්න. දැන් මේ අපි ගමන් කරන්නේ ඇපල් වතු මැද්දෙන්. හැබැයි ඉතින් ඇපල් වත්තක් කියලා හිතෙන්නේ නැහැ, මොකද කොළ හැලිලා තියෙන්නේ. මේ ඇපල් පල දරන කාලේ නෙමෙයි, සාමාන්‍යයෙන් අගෝස්තු මාසේ වගේ වෙනකොට ඇපල් හොඳට පල දරනවා. මේ ගස්වල කොළ හැදිලා මල් පිපිලා පල බර වෙලා වසන්තය උදා වෙන කාලේ තමයි අගෝස්තුව කියන්නේ. ඉතින් මේ අගෝස්තුව නෙවෙයිනේ, ඉතින් ඇපල් නෑ. හැබැයි ඇපල් ගස් ටික නම් දකින්න පුළුවන්, කේඩෑරි වෙලා ගිහිල්ලා තියෙනවා, කොළ හැලිලා තියෙනවා. ඉතින් ඒ වුණාට දේවදාර ගස් නම් කොළ හැලිලා නෑ. දේවදාර ගස් බොහොම සුන්දරව ඉහළට නැගී හිටිනවා, හරියට නිකන් ත්‍රිකෝණාකාර පොත්කොත් වගේ. මනාලි හිම කඳු අතර සැඟවුණු නගරයක්. ඒත් එහි සුන්දරත්වයේ විඳින්න පැමිණෙන සංචාරකයන් නිසා ලෝකයක් එක්ක ළඟින් ගනුදෙනු කරන නගරයක්. මනාලි නගරයේ ඉඳලා හිමාල කඳු පන්තියේ කඳු අතරට පිවිසීම සුන්දර අත්දැකීමක්. බැලු බැලු අත පෙනෙන්නේ හිමවලින් බැසුණු කඳු පන්ති. ඉන්දියාව හරහා ගලා යන ගංගා බොහොමයකට උපත දෙන්නේ මේ කඳු කරය. සුදුසුදු හිම කඳු අතරින් ගලා යන්නේ පැහැදිලි සුපිරිසුදු ජලය. මේ පරිසරය ඉන්දියාවේ බොලිවුඩ් චිත්‍රපටවල ගීත දර්ශනවලට නිරන්තරයෙන් පසුබිම් වන ප්‍රදේශයක්. පරිසරය කොතරම් සුන්දර වුණත් මේ ජන ජීවිතය පරිසරය තරම් සුන්දර වෙන්නේ. මේ පරිසරය සුන්දර වුණාට මෙහි ජන ජීවිතය ඉතාමත් කටුකයි. මේ සීතලට මුහුණ දෙන්නට ඕන, මේ තිබෙන දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නට ඕන. මේක කඳු මුදුනක පිහිටලා තිබෙන්නේ. ආහාර ද්‍රව්‍ය වුණත් ගේනවා කියන්නේ ඉතා විශාල මුදලක් වැය වෙනවා ප්‍රවාහන ගාස්තු විදිහට. ඉතින් මේ හැම කටුකකමක්ම දරාගෙන මේ මිනිස්සු ජීවත් වෙන්නේ, ළමයි වඩාගෙන මේ ළමයින් හදාගෙන ඉතාමත් බොහොම අමාරුයි. ඉතින් ඔබට දකින්නට තිබෙන මේ මුහුණ වලින් හරියට අපි ටිබෙටේට ගියා වගේ නේ මෙතන දකින්නට තියෙන. මොකද ටිබෙට් වල ජනතාව වගේම තමයි මුන්ට ජීවත් වෙන්නලා තියෙන්නේ. ඒතරම්ම සීතල මුහුණ දෙන්න උන්ට සිද්ධලා තියෙනවා. අපි දැන් ලං වෙන්නේ සෝලන් වැලි ප්‍රදේශයට.
ඉහළ කඳු මුදුනේ පිහිටා තිබුණත් මේ ප්‍රදේශය බොහොම ජනාකීර්ණයි. ඒ නිරන්තරයෙන් පැමිණෙන සංචාරකයන් නිසා. සංචාරකයන් වෙනුවෙන් ඉදියුණු අවන්හල් නවාතැන් පොළවල් කඩපිල් නිසා මේ ප්‍රදේශය හිම කඳු අතර පිහිටි කුඩා නගරයක සිරිගන්නේ. අපි මනාලිවල මේ උස් කඳු මුදුනකට ඇවිල්ලා ඉන්නේ හිම ක්‍රීඩා කරන්න. ඉතින් මේ කඳු මුදුනත් එක්ක මේ පටු ජනාකීර්ණ මාවතත් එක්ක හැම එකක්ම වෙනස් වීමකට ලක් වෙනවා. ඒ කියන්නේ වෙනම සංස්කෘතියක් මේ පටු මාර්ගේ දකින්න තියෙන්නේ. වාහන දෙපැත්තේ නවත්තලා තියෙනවා. මේත් එක්කම වෙනම උපසංස්කෘතියක් බිහි වෙලා තිබෙනවා. මේ එන කට්ටියට අවශ්‍ය හිම ක්‍රීඩා කරන්න අවශ්‍ය උපකරණ දෙනවා. ඔවුන්ට ආහාර පාන සපයනවා. ඔවුන්ට සංචාරක මඟ පෙන්වීම සිදු කරනවා. ඔවුන් මේ කඳු මුදුන් වලට එකන් යනවා. මේ වගේ තියෙන යෝගීවරුන්ගේ අසපුව වලට අරන් යනවා. ඉතින් බොහොම සුන්දරයි. වෙනස්කමක් තියෙනවා. වෙනම උපසංස්කෘතියක් තියෙනවා. වෙනම ජාතීන් දකින්න පුළුවන්. හේතුවක් තිබෙනවා. සාමාන්‍යයෙන් ඉන්දියාව කිව්වම ඉන්ක්‍රෙඩිබල් ඉන්දියානේ. ඕන වෙලාවක ඕන දෙයක් වෙන්න පුළුවන්. හරි අපූරු තැනක්. ඒ නිසාම විදේශිකයෝ වැඩිපුර එනවා. අනිත් ප්‍රාන්ත වලට ගියාම අපිට දකින්න පුළුවන්. ලංකාවේ ගත්තත් විදේශිකයෝ සුදු ජාතීන්, බටහිර ජාතීන් දකින්න පුළුවන්. නමුත් ඉන්දියාවේ මේ ප්‍රදේශයේ විදේශිකයෝ දකින්නේ නැහැ. බටහිර ජාතීන්, සුදු ජාතීන් දකින්නේ නැහැ. ඒකට හේතුව ඉතින් ඔවුන්ට හිම කියන්නේ අලුත් දේවල් නෙමෙයි බටහිර ජාතීන්. අපිට තමයි හිම අලුත් වෙන්නේ. නමුත් මේ ඉන්දියාවේ ප්‍රාන්ත 26න් ඉතාමත් සුළු ප්‍රාන්ත ගණනක විතරයි හිම දකින්න පුළුවන්. ඒ නිසාම මේ අති විශාල ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවලින් විවිධ පිරිස් ඇදීනවා මේ මනාලිවල තියෙන සුන්දරත්වයේ හිම අත්දැකීම විඳගන්න. ඉතින් ඒ වගේ ආපු කට්ටියක්නේ අපිත් ලංකාවේ ඉඳලා. ඉතින් අපි සූදානම් මේ කඳු මුදුන් වල ගිහිල්ලා මේවායේ සැරිසරලා මේ වගේ හිම මතින් ඇවිද ගොස් ලිස්සා ගොස් ඔබට අපේ යාත්‍රා වෙනස්ම ආකාරයේ අත්දැකීම ගෙනෙන්නට. මේ කඳු කරේ වාහනයකින් ගමන් කරන්න පුළුවන් උපරිම සීමාව අපි පසු කළා. දැන් ගමන් කරන්න වෙන්නේ පයින්. අපේ ගමනාන්තයට යන්න තව මීටර 200ක් විතර ඉහළට කඳ තරණය කරන්න වෙනවා. මේ ප්‍රදේශයේ ඒකම විශේෂ නීති දෙකක් තියෙනවා. කිසිම හේතුවක් උඩ කඩන්න බැරි නීති දෙයක්. ඒක විශේෂයි. එකක් දුම් බොන්න බෑ. අනිත් එක මේ ප්‍රදේශයට පොලිතින් ගේන්න බෑ. මොකද මේක සංචාර කර්මාන්තයත් එක්ක රැඳී තිබෙන, පරිසර සුන්දරත්වයත් එක්ක රැඳී තිබෙන, සබහාධර්මයත් එක්ක රැඳී තිබෙන ප්‍රදේශයක්. ඒ නිසා මේ ප්‍රදේශයට පොලිතින් ගේන්න බෑ, දුම් බොන්න බෑ. හිමාචල් ප්‍රාන්ත ආණ්ඩුව විසින් මේ පනවපු නීතිය අකුරටම මේ ප්‍රදේශයේ ජනතාව රකින්න. කවුරු හරි වැරද්දක් කරනවනම් මේ ඉන්න දෙපස කට්ටිය ඇඟිල්ල දික් කළා කියන ඔයාට සිගරට් බොන්න බෑ, ඔයාට දුම් බොන්න බෑ, මෙතන ඔයාට පොලිතින් ගේන්න බෑ කියලා. ඒක තමයි මේ පිරිසට විශේෂ උනන්දුවක් තියෙනවා තමන්ගේ ප්‍රදේශේ රැකගන්න. ඒක ඉතා සුවිශේෂී. මේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ හිම ක්‍රීඩාවලට කඳු නැගීම, හිම මත ලිස්සා යාම, අශ්වයින්ගේ හෝ යක්ගවීන්ගේ පිටේ හිම කඳු තරණය කිරීම, පැරෂුටයකින් කඳු මුදුනක සිට පහළට එීම වගේ ප්‍රාසජනක හිම ක්‍රීඩාවලට කැමති සංචාරකින් බොහෝ දෙනෙක් මේ සෝලන් වැලි ප්‍රදේශයේදී අපිට දකින්න පුළුවන්. යාත්‍රා